ඩයනා වෙනුවෙන් සේනක සටනට සජිත්ගෙන් එලිපිට ගේමඉල්ලයි. පොහොට්ටුව තනියම වැඩ අරඹයි. එළමෙන 18 වෙනිදා තීරණාත්මකයි. ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන ධම්මිකගේ ප්ලෑන් B මෙන්න. විසුරුවනා කතා මැද මැයි 13-14 පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්නේ ඇයි? The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. ඩයනා වෙනුවෙන් සේනක සටනට සජිත්ගෙන් එලිපිට ගේම ඉල්ලයි. මේ සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිම අවධානයට ලක්ුණේ ඩයනා ගමගේ හිටපු රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙච්ච සහ මුජිබුර් රහ්මාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබිච්ච සීන් එක. රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ශ්‍රේෂ්ඨ අධිකරණය මැයි 8 වෙනිදා තීන්දුව කළා. කොහොම නමුත් ඩයනා කියන්නේ ආන්දෝලනාත්මක චරිතයක්, පුවත් මවන්නේ. එනිසාම ඩයනාට වෙච්ච දේ ගැන මීඩියා වලින් ලොකු පබ්ලිසිටියක් දුන්නා. ජනාධිපති රනිල් බ්‍රහස්පතින්ද පාර්ලිමේන්තුවට ගියේ රටේ ආර්ථික තත්ත්වය ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කරන්න. ජනපති කතාව ඉවර කරලා පළමුව ගිහින් තිබුණේ ආණ්ඩුපක්ෂ ලොබියට, දෙවනුව විපක්ෂ ලොබියට. ආණ්ඩුපක්ෂ ලොබියේදී ඩයනා ගමගේ ගැන කතාව ඇදිලා ඇවිල්ලා. සජබ දැන් කෑ ගැහුවට වැඩක් නැහැ. එයාලා පක්ෂයේ නියෝජ්‍ය ලේකම් විදිහට එතුමිය පත් කළේ මේක නොදැනද? නෑනේ, ඇමති ප්‍රසන්න කියලා. එතුමිය ආණ්ඩුවට ඇවිල්ලා ඇමතිකමක් ගත්ත නිසා තමයි මේ කාරණය දැන් එයාලටත් පෙනිලා තියෙන්නේ කියලා മന്ത്രി ദൊലവത്ത කියලා. මේක ඩයනට ගැහිල්ලකට වඩා බන්දුලට දීපු ෂොට් එකක් කියලා තවත් മന്ത്രി කෙනෙක් කියලා. අපි ඔය උසාවි කේස් පටලව ගන්න නැතුවෙමු. එහෙම කියලා තවත් മന്ത്രി කෙනෙක් කියලා. ඊට පස්සේ ජනපති විපක්ෂයේ ලොබිය පැත්තට ගිහිල්ලා. ආ, අද කට්ටිය අඩුයි වගේ. මේ ඉන්නේ පක්ෂනායකෙක් කේමෙන් රිචඩ් බදුදීන් മന്ത്രി ළඟ වාඩි වෙලා. ඒ වෙලාවේ අතාවුලා മന്ത്രിවරයාත් එතනට ඇවිල්ලා. ජනාධිපති ඔහුවද පිළි අරගෙන තියන්නේ අමේනි තවත් පක්ෂනායකෙක් කේමෙන් පිටර තට්ටුවක් දාන ගමන්. ඈතින් ගිය හාරිස් മന്ത്രിවරයාටත් ජනපති කතා කරලා තිබුණේ ආ මෙන්න තවත් පක්ෂනායකෙක් කියලා. ඔවුන් සියලු දෙනාම එකතු කරගත් ජනපති අපි ඔක්කොම එකතු වෙලා රට හදමු කියලා යෝජනා කරලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ පිටට තට්ටුවක් දාන ගමන්. ජනාධිපතිතුමා දැන් මහින්ද මහත්තයා වගේ හැමෝගෙම පිටට තට්ටු දාන්න පටන් අරගෙන മന്ത്രി කෙනෙක් එහෙම කියද්දි කට්ටියටම හිනාලු. ජනපති රනිල් ආයෙත් පාර්ලිමේන්තු කාර්යාලයට ආපු ගමන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජනාධිපතිව වට කරගෙන සර් ඩයනට මොකද වෙන්නේ කට්ටියම අහලා ඩයනමාව හම්බුණා. කරන්න ඕන ටික මං එයාට කිව්වා ජනපති කියලා. ඩයන දාලා තියෙන නඩුව නිසා සජබි മന്ത്രിවරු 53 දෙනාගේම മന്ത്രിකම් අනතුරේලු කියලා ප්‍රියංකර කියලා. දැන් ඩයනගේ අධිකරණ තීන්දුව අරගෙන සජබි කට්ටිය ජනාධිපතිතුමාට ගහන්න පටන් අරගෙන. යකෝ මේක හරි වැඩක් නේ. ඒකට වග කියන්න ඕන ජනාධිපතිතුමා නෙවෙයි. මේ ගැන දැන දැනත් ඩයනගේ පක්ෂයට අරගෙන ඩයනට ජාතික ලයිස්තුවේ മന്ത്രിකමක් දීපු සජිත් තමයි වග කියන්න ඕන. එහෙම කියාගෙන නිමල් ලංසත් කතාබහට එකතු වෙලා. ඩයන ගියේකටත් වඩා මුජිබව පාර්ලිමේන්තු ගේන්න පුදුම හදිස්සියක් තියෙන්නේ. ලසන්තල ගෙවන්න ඇමතිවරයා කියලා. ඔව් ඉතින් පළාත් පාලන ලනුව කවල නගරාධිපති හිණයක් පෙන්නලා සජිත් මිනිහව අමාරුවේ දැම්මනේ. දැන් අමරවීර කිව්වම කට්ටිය හිනා වෙලා. හැබැයි ජනාධිපති රනිල් සද්දයක් නැතුව හිනා වෙවි මැති ඇමතිලා කියන දේවල් අහගෙන ඉඳලා. පාර්ලිමේන්තු අසුන අහිමි වෙච්ච ඩයනා ගමගේ ජනාධිපති රනිල් වගේම පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂව වෙන වෙනම හම්බ වෙලා තිබුණා. ඔය අධිකරණයෙන් අවසර අරගෙන ඉක්මනට ඉංගලන්ඩ යන්න ගිහිල්ලා බ්‍රිටිෂ් සිටිසන් එක අයින් කරගත්තු සහතිකය අරගෙන එන්න. ඒතර ටික මම බලා ගන්නම්. ජනාධිපති රනිල් ඩයනාට එහෙම කිව්වා කියලා ආරංචි. ඔබතුමිය ඔය පුරවැසි සහතිකේ වැඩ ටික ක්ලියර් කරගෙන මහචන්ද්‍ර ලෑස්ති වෙන්න. එහෙම කියලාලු බැසිල් ඩයනාට කිව්වයි කියන්නේ. ඒ උපදේශත් අරගෙන ඩයන 9 වෙනිදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තිබුණා. මගේ දේශපාලනය මෙතනින් නවතින්නේ නැහැ. වැඩි කල් යන කලින් මේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යෙන්ම එනවා. ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලෝ හැංගිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට බාරගත්තේ. මේ තීරණය එහෙමනම් සජබේ අවලංගුයි. මොකද ඒ පක්ෂයේ පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒව මං ඉදිරියේදී කියන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් සජබේ මාව තියාගත්තේ ඇයි? මගේ තියෙන්නේ දකුණෙලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි කියලා ඩයනා කියනවා. මගේ දේශපාලනය මෙතනින් නවතින්නේ නැහැ. මොකද දැන් මේ පාර්ලිමේන්තුව වැඩි කාලයකට ඉස්සෙල් මම හිතනවා විසිරුවා හැරිය යුතුයි. මොකද ලබන අවුරුද්ද වෙනකොට මේකට අවුරුදු 5ක් පිරෙනවා. එතකොට මේක මේ අනිවාර්යෙන් විසිරුවා හරින්න ඕනේ. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යෙන්ම එනවා.
මේ රටේ ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවේ මේ රට අර්බුදයකට පත්වෙච්ච වෙලාවේ ඔය මෝඩ පුතානෝ කියලා මේ විපක්ෂ නායකයා මේ කර හැංගිච්ච විදිහට දේශපාලනඥයෙක් හැටියට රටේ ජනතාවට ආදරය කරන මේ රටට ආදරය කරන රනිල් වික්‍රමසිංහ වැනි කෙනෙක් මේක බාරගත්තා. බාර අරගෙන අපි දන්නවාද මේ වෙනකොට රටේ ආර්ථිකය ගොඩනගලා තියෙනවා යම් කිසි දුරකට පෝලිම් නැති කණ්ඩ නැති යුගය අවසන් කරේ. ඒ සියල්ලක්ම අවසන් කරලා එතුමා මේ ආර්ථිකය දැනට ගොඩ දාලා තියෙනවා. එතුමාට මගේ ඉදිරියේදීත් ඒ විදිහටම සහයෝගය තියෙනවා. උප්පැන්නේ බැලුවොත් මගේ ඉතිහාසයේ බැලුවොත් එහෙම් පිටින්ම දකුණෙන් එන පරම්පරාවක ලේවලින් හැදිලා ඉන්නේ මම. ඩයනා එහෙම කියද්දි සජබේ මහලේකම් මද්දුම් බණ්ඩාරත් මාධ්‍ය හමුවක් තියලා ඩයනාගේ කතාවලට උත්තර දීලා තිබුණා. සජබේ මුල් අයිතිකරු වගේම නායකයා මංගල සමරවීර. දුරකතනය කියන්නේ මංගල හදපු අපේ ජාතික පෙරමුණේ චන්ද ලකුණ. දැන් පක්ෂයේ නායකයා සභාපති සජිත්. මහලේකම් මම. දැන් පක්ෂයේ නම සමගි ජන බලවේගය. මෙසේරම වුණේ මංගල ජීවතුන් අතර ඉන්නකොට. 2020 දී එජාප හිතවතුන් කීප දෙනෙක් උසාවියට ගියා සජබේ නීත්‍යානුකූල නැහැ කියලා. අධිකරණයේ තීන්දුව කළා සජබේ නීත්‍යානුකූලයි කියලා. මැතිවරණ කොමිසමත් පිළි අරගෙන තියෙනවා. ඉතින් තව මොනවද? ජීඑල් පීරිස් මහත්තයා පොහොට්ටුවේ සභාපති. නමුත් එතුම බුද්ධිමත් නිසා පොහොට්ටුව මගේ කියලා කියන්නේ නැහනේ. එහෙම කියපු සජබ මහලේකම් රනිල්ට පොඩි නක්කලෙකුත් දාලා. රනිල්ට ගෝ හෝම් වෙන්න දෙයක් නැහැ. ගිය ඡන්දෙදි මිනිස්සු යාව ගෝ හෝම් කළා. එයා එක්ක ඇමතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුවත් නැහැ. යනවා නම් ඉතින් ඔළුවේ අමාරුවක් තියෙන කෙනෙක් තමයි. මේ පක්ෂයේ ඩයනාගමගේ මන්ත්‍රීන්ට අයිති පක්ෂයක් නෙවෙයි. මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම මේ පක්ෂයේ සමාජිකින්ට අයිති පක්ෂය. මේ පක්ෂයේ ඩයනාගමගේ මැතිනියට ඉස්සෙල්ලා මේකේ මේ පක්ෂයේ භාරකාරත්වයේ මේ පක්ෂ නිලධාරි මණ්ඩලයේ සිටි මංගල සමරවීර මැතිතුමා යටතේ. අපිට මේ පක්ෂය ගැන අපි ගණදෙනුව කරේ 2019 2020. මේකේ සභාපති විදියට නායකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා. මේකේ මහාලේකම් විදියට මාවපත් කරගත්තා. මේ මැදම කාර්ක සභාවේ තීරණය අනුව. ඊට පස්සේ මේ පක්ෂය අපි සමගි ජන බලවේගයේ විදියට අපි නැවත නම් වෙනස් කළා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකෙන්ක නීත්‍යානුකූල පක්ෂයක් විදියට අපි දැන් කටයුතු කරනවා. මේ සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැගුණා 2020 එක්සත් ජාතික පක්ෂයේ හිතවත් පිරිසක් අධිකරණයට ගියා මේ පක්ෂේ නීත්‍යානුකූල නැහැ කියලා. අධිකරණේ තීන්දුව කරා නැහැ මේක නීත්‍යානුකූල පක්ෂයක් කියලා එක්සත් ජාතික පක්ෂයේ හිතවතාගෙනපු නඩුව අයින් කරලා දැම්මා. ඉතින් කාටවත් අයිතියක් නැහැ. එහෙනම් ජීඑල් පීරිස් මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති. එතුමාට කියන්න පුළුවන් මේ පක්ෂය මගේ කියලා. එතුමා බුද්ධිමත් නිසා තමයි ඒක නොකියන්නේ. බුද්ධිමත් නිසා තමයි ඒක නොකියන්නේ. ඉතින් මේ පක්ෂයේම කාටවත් නීත්‍යානුකූල අයිතියක් ඇත්තේ නැහැ. කාටවත් මුකුත් කරන්න බෑ. ඇත්තටම බලලා මල්ලෙන් එළියට පනින්නේ ඩයනාගේ සමීපතම හිතවතෙකු වන සේනකද සිල්වා සිකුරාදා තියපු ප්‍රෙස් එකේදී. සේනක හමුදාවේ ඉන්න කාලේ ඉඳලා රනිල් එක්කත් සමීප සම්බන්ධකමක් තියාගෙන හිටපු කෙනෙක්. සරත් ෆොන්සේකාව රනිල් ළඟට ගෙනත් දේශපාලනයට තල්ලු කරන්නේත් ඔය සේනක. සේනක ප්‍රසිද්ධ වෙලා තියෙන දේශපාලන චරිතයකට වඩා බිස්නස් කාරයෙක් විදිහට. ඒ කතා කොහොම වුණත් සමගි ජන බලවේගය පක්ෂයේ අයිතිය වෙනුවෙන් උසාවි යනවා කියලා සේනක ඔය ප්‍රෙස් එකේදී කියනවා. සමගි ජන බලවේගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ආන්දෝලනාත්මක නඩු තීන්දුව කිහිපයක්ම ඇති බවත් පක්ෂයේ බලය තමන් විසින් ලබා ගන්නා බවත් ඔහු අවධාරණය කරනවා. දුරකථනයේ ලකුණෙන් ඉදිරි මැතිවරණවලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන බවත් ඊට උවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් සේනක කියනවා. ආරංච විදියට සේනකෝය ප්‍රෙස් එක තියන්න ඉස්සෙල්ලා ජනාධිපති රනිල්ව හම්බ වෙලා තිබුණා. මේ වෙනකොට මෛත්‍රීලා අත ලකුණෙන් ජනාධිපති අපේක්ෂකෙක් දාගන්න විදිහක් නැතුව උසාවි ගන්න රස්තිය අද වෙනවා. සජිත්ට දුරකතන ලකුණෙන් ඡන්දෙට එන්න දෙන්නේ නැහැ කියලා සේනකත් උසාවි යන්න හදනවා. මේ සේරම ජනාධිපති රනිල්ගේ කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන් කියලයි සමහරෝ සැක කරන්නේ. කොහොම නමුත් මේ පාර ඡන්ද උණුසුම මේ නිසා හොඳට දැනෙනවා. ඒකම උඩින් මොන පොරටෝ කිෂු කළත් මේ කාට කාටත් කඩා වැටෙන පරාද වෙන වෙලාවන් වලදී කොයිකටත් තෛලය කරගෙන තියෙන්නේ සේරම ජනාධිපති රනිල්ගේ කුමන්ත්‍රණ කියලයි. ඒ කියන්නේ උඩින් දැනෙන්නේ නැහැ වගේ හිටියට විපක්ෂයට යටින් රනිල් ගැන බිහිතියක් තියෙන බව. ওই தત્ත්වය මැතිවරණ දිනට කිට්ටු වෙන්න බොහොම තදට දැනේ කියලයි විචාරක සයිස් උදවිය කියන්නේ. පොහොට්ටුව තනියම වැඩ ආරඹයි. එළඹෙන 18 වෙනිදා තීරණාත්මකයි. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂීය අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරනවා කියලා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියනවා. ඊයේ ඒ කියන්නේ මැයි 10 වෙනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි බැසිල් එහෙම කියලා තිබුණේ. ජනාධිපතිවරණේ පමණක් නොවේ ඕනම මැතිවරණයක් සඳහා පොහොට්ටුව සූදානම් බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් ඔහු මෙහිදී අවධාරණය කරලා තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරයේ එළඹෙන 18 වෙනිදාට ඉස්සෙල්ලා දැනුම් දෙන බව දැනුම් දී තියෙනවා. අපේ තීන්දුව එනතුරු බලාගෙන ඉන්නේ. කෙසේ වෙතත් රට
වෙනුවෙන් ඕනම අයෙක් සමග එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමටත් පොහොට්ටුව සූදානම් කියලත් බැසිල් කියලා. බැසිල්ගේ ඒ සූදානම වචනෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් පෙන්වමිනුයි ඉන්නේ. ඔය පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලයකුත් පටන් අරගෙන පොහොට්ටු පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ පොහොට්ටු ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කළා. මේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පටන් අරගෙන තියෙන්නේ වත්තරමුළු නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ මූලස්ථානය ආසන්නයේම. එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කිරීමෙන් පසු දිනම එම කාර්යාලය විවෘත කිරීමත් විශේෂ කාරණයක්. 14,000ක් පමණ වන මෙරට සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගෙන මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර පරිගණක 160ක් ආධාරයෙන් සකස් කළ දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කටයුතු සිදු කරන්නයි යන්නේ. ඒ වෙනුවෙන් සදුම්ලත් කාර්ය මණ්ඩලයක් මේ වැඩේට යොදවා සිටින අතර දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර විලීගමගේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරනවා. සෑම ආසනයකටම පොහොට්ටුවේ එක් නියෝජිතයෙකු බැගින් මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ කරගන්නා බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මෙම මෙහෙයුම් කාර්යාලය සක්‍රියව දායක කරගන්නා බවත් බැසිල් කියනවා. මෙම ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාර්යවසම්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු ඇමති චමල් රාජපක්ෂ, ඇමතිවරුන් වන පවිත්‍රවන්නියාරච්චි කංචන විජේසේකර, රාජ්‍ය ඇමතිවරුන් වන ශශීන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත්, ඩීබී හේරත්, පියල් නිශාන්ත, ජානක වක්කුඹුර, තේනක විධානගමගේ ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ඩී වීරසිංහ, කෝකිලා හර්ෂණී, එස් එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ මැතිවරණ කාර්යාල ප්‍රොජෙක්ට් එකට රුපියල් මිලියන 500ක් ඇස්තමේන්තු කරලා තිබුණා කියලා ආරංචි. ඒ ආරංචි වල හැටියට මන්ත්‍රී ධම්මික පෙරේරා දෙපාරකට ඒ මුදල දීලා ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන ධම්මිකගේ ප්ලෑන් බී මෙන්න. පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනා වී ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු සිව් දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පොහොට්ටු පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. මේ අතරින් වැඩිම අවධානය යොමු වී තිබෙන්නේ ධම්මික පෙරට කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පොහොට්ටු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මාධ්‍යයට කියලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්න බවයි. ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තවම හදිසියක් නැහැ කියලත් සාගර කියනවා. මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් නවවෙනිදා පැවැත්වුණා. මේ සාකච්ඡාව ඇමරිකාවට ගිය බැසිල් ලංකාවට ආවට පස්සේ ජනාධිපතිවරයා සමග සැවැත්වූ හයවන සාකච්ඡාව. ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩි කියලයි පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පහුගිය සතියේදී බැසිල් හම්බ වෙලා මැසිරි නගලා තියෙන්නේ. ඒ ඇත්ත කියලා බැසිල් රාජපක්ෂත් පිළිගෙන තියෙනවා කියලා දැනගන්න තියෙනවා. කොහොම වුණත් ධම්මික පෙරේරා මේ වෙනකොටත් ගේමට බැහැලා ඉන්නේ. දිගට හරහට වැඩ. හතර අතේ සල්ලි වේදම් කරනවා. ජනාධිපතිවරණ කැම්පේන් එකට රුපියල් බිලියන 15කට වැඩිය දාන්න වෙයි කියලා ධම්මික වෙනකොට ගණන් හදලාලු තියෙන්නේ. ධම්මික මේ ළඟදී ප්‍රයිවට් ජෙට් එකකුත් ගන්න හොයලා බලන්න රට ගිහිල්ලා තිබුණා. ධම්මිකගේ සමහර බිස්නස් යාළු මිත්‍රෝ කියන විදිහට ධම්මිකගේ අදහස වෙලා තියෙන්නේ ආණ්ඩුව පැත්ත ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඒ කියන්නේ රනිල්ගේත් සහය අරගෙන ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ප්ලෑන් B රනිල් යටතේ අගමැතිකම. එනිසා ජනාධිපති රනිල් එක්ක වගේම සාගල සමගත් සමීපව හිතවත්කමක් පවත්වාගෙන යන්න පටන් අරගෙන. රනිලුයි ධම්මිකයි 10 වෙනිදා එකම වේදිකාවට ගොඩ වුණා. ඒ ජනාධිපතිවරණය ගැන කතා කරන්න නෙවෙයි කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කරන්න. ඒ නෙළුම් පොකුණේ පැවති කාන්තා අයිතිවාසිකම් සුරකීම සම්බන්ධයෙන් වූ උත්සවයකදී පේන විදිහට රටේ අංක 1 ව්‍යාපාරිකයා වෙන්න ධම්මික ගහපු ගේම් සේරම රටේ ඉහළ තැනට එන්නත් ගහන්න පටන් අරගෙන තියෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් වගේම සම්ප්‍රදායික දේශපාලනඥයන් ආමන්ත්‍රණය නොකරන කලාපවලට ධම්මික අත තියලා තියෙන්නේ. අංක 1 ව්‍යාපාරිකයා වුණු ධම්මිකගේ මේ දේශපාලන වෑයම කොහොම වැඩ කරයිද කියලා අපිත් බලාගෙන ඉමු. විසුරුවන කතා මැද මේ 13-14 පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්නේ ඇයි? මැතිවරණ දිනය වේලාසනින්ම එළියට දැමීම ගැනත් සමහරුන්ට සැකමතු වෙලා. ජනාධිපතිවරණයට මාස 3කට වැඩි කාලයක් ඉදිරියට තියෙද්දි මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමේ දින නිකුත් කිරීම පළාත් පාලන මැතිවරණයට කළ ආකාරයේම මැතිවරණ කල් දැමීමේ ක්‍රමය දිගුවක්ද කියලා සමහරු සැකමතු කරනවා කියලයි පොලිස් ඇමති ටිරාන් අලස්ගේ මවුබිම පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. සජබහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පහුගිය දවසක පාර්ලිමේන්තු කැන්ටිමේදී ඔය ගැන කතා බහ කරලා. මැතිවරණයක් පැවැත්වීමට නාම යෝජනා කැඳවන්නේ මාසයක් එකහමාරක් විතර තියෙද්දී. නමුත් මෙපමණ කාලයක් තියෙද්දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම මේ මොහොතේ මැතිවරණ කොමිසමේ රාජකාරිය නොවන බව දේශපාලනාංශවල මතභේදයට තුඩු දී තියෙනවා කියලත් මවුබිම වාර්තාවේ තියෙනවා. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා පනතට අනුව ජනාධිපතිගේ දුහුර කාලය අවසන් වීමට පෙර මාස
මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාලයක් තුළ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කළ යුතුයි. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කළෙත් මෙවැනිම දිගු කාලයක් ඉදිරියට තියලා. එනිසා ජනාධිපතිවරණයටත් ඒ වැඩේ කරන්න යාමේ දැඩි ප්‍රවණතාවයක් තියෙන බවටත් ඒ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරලා. මේ අතර පාර්ලිමේන්තුව ලබන සතියේ 13 සහ 14 යන දිනවලදී හදිසියෙම කැඳවන්න තීන්දුව කරලා. ඒත් එක්කම ලබන 15 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවන බවට රාවයකොත් යන්න පටන් අරගෙන. ඒ ගැනත් සමහරුන්ට සැකයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන වාර්ෂික වාර්තාවට අනුව එම වාර්තාව පැහැදිලි කරමින් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කිව්වේ මේ රට යන ආකාරයට තවදුරටත් ගියහොත් ඉදිරියේදී නැවත ආර්ථික අර්බුදයක් පැන නැගිනු ඇති බවයි. ඒ අනුව 2024 සඳහා අයවැය ලේඛනයෙන් ජනාධිපතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කළද භාණ්ඩාගාර සංචිත ප්‍රමාණවත් නොවීමෙන් ජනාධිපතිවරණයකට යා නොහැකි අවදානමක් පවතින බව ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් යම් තර්කයක් මතු කරනු ඇති බවට දේශපාලන පක්ෂ විපක්ෂ මතය වී තිබෙනවා. ඔය කටකතා ගැන හොයලා බලද්දී පාර්ලිමේන්තුව ලබන සතියේ 13-14 තියන්න තීන්දුව කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටියේදී. ඒ කියන්නේ පක්ෂ නායක රැස්වීමේදී. ඇත්තටම පාර්ලිමේන්තුවේ නියමිත විදිහට තියන්න ඕන 21 22 23 24 දවස් හතරේ. 23 24 කියන්නේ වෙසක් නිවාඩුව. ඒ නිසා 21 22 පාර්ලිමේන්තුව රැස්වීම 13-14ට දාගමු කියලා පක්ෂ නායක කමිටුවේ යෝජනා වෙලා. ඒ කියන්නේ වෙසක් සීසන් එකේම මන්ත්‍රීවරුන්ට ගම්බිම්වල ඉන්න chance එකක් දීලා. හැබැයි ওই විදිහට කටකතා ලැබුගිනි වගේ පත්තු වෙන්නේ හෙට දවසේ වෙන්නේ මොකක්ද කියලා හැමෝටම වගේ තියෙන අවිශ්වාසය නිසා. කොහොම වුණත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කිව්ව විදිහට නම් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා තවත් 50 කැටුම්පත් ගණනාවක් සම්මත කරගන්න ජනාධිපති රනිල්ට ඕන වෙලා තියෙනවා. එයින් වැඩි හරියක් ගේන්න තියෙන්නේ අධිකරණ ඇමති විජේදාසට. ඒ කියන්නේ ජනාධිපතිවරණය හරියටම කෝල් කරනතුරු විජේදාසගේ ඇමතිකමට මොකුත් අනතුරක් වෙන්නේ නැහැ කියන එකද? ඒ ගැන ඉතින් තීරණය වෙන්නේ ඇමති විජේදාසගේ ක්‍රියාකලාපය මතයි. විජේදාස හැමදාම වගේ එක පාරට එළියට බැස්සොත් ඊළඟ අධිකරණ ඇමතිට ඒ ඩියුටිය බාර වෙනවා. අපි ආරම්භයේම කියපු විදිහට ඉතිහාසයේ පෙර නොවූ ලෙස 2024 ජනාධිපතිවරණය උණුසුම් වෙමින් තියෙනවා. ජනාධිපති ඡන්දයට එන බව නිල වශයෙන් සඳහන් කර නැති නමුත් මේ වෙනකොට දේශපාලන කරලියේ ජනපති දුහරේ වෙනුවෙන් තුන්කොන් සටනක් ඇති වී තියෙනවා. කොහොම නමුත් මේ අපේක්ෂකයන් අතරින් ජනතාවගේ තේරීම වගේම විදේශ බලපෑම මතත් ජයග්‍රාහී අපේක්ෂකයා තීරණය වෙනවා. මොකද කවුරු මොන පම්පෝරි ගැහුවත් ලංකාවේ දේශපාලනය සංවිධාන වෙන්නේ මේ දේශ සීමාවලට එපිටින් කියන කාරණයක් අමතක කරන්න හොඳ නැහැ. එහෙනම් අදට ඔච්චරයි.